අමෝතස්ස භගවතු අරහතු සබ් ධම්මිසුුවක් පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාාරදස්ස. සබ්බ සත්තුත්ත මස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ, සම්මා සම්බුදු දස්ස සේරු දෙනාටම තෙරුවන්සරණ ප්‍රාර්ථනා කරනවා අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන රූපාහින සේවේ මගින් ඔබට ධර්මදානයක් හැටට පිරිනමන මේ දහම් සිතුවිල්ල තුළින් ඔබේ දවස යහපත් කරගන්නට ඔබේ දවස සාර්ථක කරගන්නට වටිනා දහම් පදයක් දේශනා කරන්න. අද මේ දේශනාව තොලින් මම් බලාපොරොත්තු වෙනවා පින්වත් ඔබට වටිනා කාරණාවක් ගැන ඔබේ අවධහනය මු කරන්න. පිකතුර මේ රටේ ගොඩා දැකපු බොහෝ දෙනෙක් තුළ කියනවනක් නිවැරදි බොහෝ දෙනෙක් තුළ දැකපු අඩු පාඩුවක් පිළිබඳව අදබන් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා අපි නිතරම අඩුපාඩුකන් කියන්නේ ඇයි මේ බනක් කහන්නේ පිංවතුන අප ගුණවයාගන්න නෙවෙයි බනක් කහන්නේ බනක් කියන්නේ අප තුළ යම්කිසි අඩුපාඩුකමක් හෝ තියෙනවන ගික හදාගන්න පිිතුි පොළුවන් නංන් එහි අඩුපාඩුකන් ටිකටික හරි හදාගන්න අපි පිවතුනිි කොච්චර සාර්ථක මිනිස්සු බවට පත්වෙනවද. අ එහි අඩුපාඩුවක් ගැන අද මේ පුංචි වෙලාවතුල දේශනා කරන්නට මම්බලාපොරොත්තු වෙනවා. ඒ තමයි පතුනිම තම තමන්ගේ ළඟ තිබෙනවා පිඟතුනි මොනවාහරි ගුණ කෙනෙක් ගත්තොත් කෙනෙක්ගුගේ ලඟ ගුණ තියෙනවා අගුණ තියනවා මෙ දෙක්ම තියෙනවා. හැබැ අපි ගොඩා කියලාට පොරුදවෙලා ඉන්න මිනිස්සුන්ගේ ඟ නුගුණ දකින්න විතරයි අඩුපාඩු දකින විතරයි ගුණ දකිනවා හරි අඩුයි එක එක පැත්තක කාරණාවක් නමුත් ඒකනවවාද කියන්න යන්නේ අදමංගුපට දේශනා කරන්න යන්න අ කෙනෙකුගේ ළඟ තියෙන ගුණ ම හිතව මෙහම මගේ ළඟතිනවා ගුණත්තියෙනවා ගුණත් තිෙනවා අප හම වෙලා කතන්නු අපේ ළඟ ගුණ තමයි ඩිප්‍රතියන කියලා මෙ ගුණය මගේ ළඟතියන ගුණය පින්හතුර සාමාන්‍යයෙන් කෙනෙකට පේණි නෑකිි හිතමු පිතුන ගුණය පේ නැතිවෙන කොට අපි මොකද කරන්නේ ගුණේ පෙන් අනු උත්සාහ කරනවා ම ඟ තියන්නන යම් කකිෙසි ගුණයක් මිනිස්සු කවුරුව දන්නේෙත් නෑ. මිනිස්සු කවුරුවත් ඒක ගැන වරනාා කරන්නෙත් නෑ. ම මගේ ළඟ මේ වගේ හොඳ ගතියක් තියෙනවා. මගේ ළඟ තියන හොඳ ගතියක් එහෙම කියලා මගේ ළඟ තියනව නමුත් ඒක මිනිසු දන්නේ නෑ. නමුත් මේ හොඳ ගති මිනිස්සු දන්නේ නැතිවෙන කොටමකොට ම කරන්නේ. මම කරන්න උත්සාහ කරනවා. මගේලඟ නැති ගුණයම පෙන්නන්න එක විවිධාකාරය විදර පෙන්න්න උත්සාහ කරනවා සමහරලට එක මට මම වගේ කෙනෙක්ට මට දේශනාවකති කරන්න පුළුවන් මගේලාඟ මෙහෙම ගුණ තියෙනවා මට වක්‍රාකාරව කරන්න පුළුවන් පිකතුන ඒ දේවල් අපේ බභාග්‍යතුන් වහන්සගේ දහමතුල පින් ඔතුන සත්‍ය වශයම අනුමත කරලානැහ අද කතා කරන බලාපොරොත්තුින් යන්නේ එක තමන්ගේළඟ තියෙන ගුණයක් ලෝකයාට ඇත්තටම කියනවද එක නොකිය යුතු කියන කාරණාවගෙන තම අද මේ දේශනාවෙන්මන් දේශනා කරන බලාපොරොත්තුවෙන්නේ. ඇතරම පින්වතුනි බුදුරජාණන් වහන්සගේ ශාසනය තුළ කව දාවත් පංගතු මේ ගුණේවතාගේ ගුණවත්කම කිසිම දවස්සක ප්‍රසිද්ධ කරවන්නේ නැහැ. න්න එයා තමයි සැබෑම ගුණවත් පුද්ගලයා හැටියට හඳුනා ගන්නට පුළුවන් කවක් ලැබෙන්නේ. තමන්ගෙළඟ තිබෙන ගුණය කවදාවත් ප්‍රකට කරන්නේ නැති එක ඒ ඇයිහෙම කරන්නේ එකි නිදසුනා ගම මෙහෙම අද කාලේ ගුඩාක්දිනෙක් මේ ප්‍රශ්නය තුළ ලොකුවට මින්නවන්නේ මොකක්ද මිනිස්සු මාර්ග පල් ලබන එක මෙ මෙිතනදී මෙවැනි චරිත්ත තුලින් මේ කාරණාව තඳම්ම බලාගන්න පුළුව. අද ලංකාවේ ගොඩත්දිනෙක් කිනවා මාර්ගපල් ලබල කියාගත්තු අය ඒම ප්‍රසිද්ධ කරන කියාගත්තු අය ඇත්තටම මාර්ගඵල ලබල නෑ කියල අපි හොඳින් දන්නවා. මේ මාර්ගඵල ලබාගත්තු අය පුළුවන් තරන් කරන්න මකදද තමංගි මාර්ගඵලය පිල්ිබඳපු තම ප්‍රසිද්ධ කරනවා. තමන්ගේ දේශනයකදිහෝ එමන කාත්‍ය කරි කතා කරන කොට හෝ එමනත හාමුදුරුව කෙනෙක් කතා කරදදි හෝ එම කියනවා පිගතුන එ කියනොට හරි සිහියෙන් අහගෙන ඉන්න කෙනෙක් නම් පිතුන මෙ කෙනා කොයි තරම් අසිහයෙන් අනවබෝධී ඉන්න වාද කියනෙක පිළිබඳව ඉතාමත් මොහොඳින් තේරුම්රගැන පුුවන්මක් බෙනවා. සමහර අයාපිත් එක කතා කරලා තියෙනවා. ඔවුගේ කතා අතර තුරවුන් වෙන මෙිහමක් කියනවා සමහලාට සමාජයන මිනිසුන්ට තඳම්ම බනිනවා බැනල බැනලා සාමිනන්ස බාන මේ රටේ මිනිසු නක් අහන්නේින කොච්චර මේ රටේ මිනිසු දුක් ඉඳනිවද සසර කොච්චර දුකක්ද සංසාරය කොයි විදිියකට මේ මිනිසුඩක් යන්ඩ වෙනවද ඇයි මේ මිනිස්සුට මේ පවපින ගැන හරිට අවබෝධයක් නැත්ති මේ දරම මාර්ග යන්න බැරි ඕහම කියාගෙන ගිහිල්ලා එක තැනකද කියනවා. සාමිාහස මගේ ගැනනම් මටීති තාමත්ම සතුටුයි මමනගිති සාහිනාහස පලවෙනි පලට පත්වෙලායින්නේ. එක වක්්‍රාකාරව කියනමකක්ද එකනා සෝවාන් වෙලායි කියෙල කියන උත්සාහ කරනවා. පිෙනතුනී වච්චනයීමම තේරනවයි මනුස්සවානෙලානෑ කියලා. පිකතුරේ ඇත්තටම සැබෑ මාර්ගඵල ලාබියෙක් නම් කවදාවත් තමන්ගේ මාර්ගඵල පිළිබඳ ප්‍රකට කරන්නේ නෑ. එකට කියන්නේ. අධිගාම අල්පේච්චතාවය. ඔය අපපිච්චතා අල්පේච්චකන කාරණාව ගැන රතමීත සූත්‍රයේදී. සාරිපුත්ත මහරහතන් වහන්සේ. වගේම පුන්න මහරහතන් වහන්සේ අතර ඇති වෙච සංමාධදි පැහැදිලි වෙනවා මේ කෙනෙකුගේ ළඟතියන මේ අල්පේච්ච භාාවය දසකතාවල එකක්. එතරි සඳහන් කරනවා සමහරය මහිච්චතාවෙන් ඉන්නවා සමහරය පාපිච්චතාවෙන් ඉන්නවා මහිච්චතාවේ කියල කියනෙ තමන්ගේ ළඟ යම් කිසි හොඳ දෙයක් තියෙනවා දැන් අපිටම කෙනෙක් දන් දෙෙනවා මම දන් දෙනවා කියල මේ ලෝකයේ හැම කෙනෙක්ම දැනගනිත්වා කියන තන්හාාවක් තමන්ගේළඟ තියෙනවා ඉතින් එයා කරන තමන් දන්දිෙනවා කියෙනෙක ප්‍රසිද්ධ කරනවා මන්ගේළඟ මෙහෙම සීලියත් තියෙනවා ඒ සීලිය මේ ලෝකයේ හැම කෙනෙක්ම දැනගනිත්වා කියන තන්හාවත් තියෙනවා ඉතින් තමන්ගේ සීලයගැෙන තම ප්‍රසිද්ධ කරනවා මම හැම මාසපෝයකෙනම සිල් ගන්නවා ප්‍රසිද්ධ කනවා එක මහිච්චතාවේ කියල. පාපිච්චතාවේ කිය කියනවා තමන් පංහොතුනි ගුණයක් නැතිකෙන ශල්ගන්නනේ සද්ධහවන දන්ඩෙන්නේන හැබැයි තමන් හිතනවා මිනිස්සු තමන් පින්හොතුනි මෙවැනි කෙනෙක් කියල දැනගන්නවනං හොඳයි කියෙන කාරණාවක් තමන්ගෙනඟ තියෙනවා. එක තන් දන්ඩෙන්නේ. මනිස්සු අර තමන් දන් දෙ කෙනෙක් හැටි ප්‍රකට වෙනවන තමන් කැමති. තමන් සිල්ගන්න කෙනෙක් හැටිට ප්‍රකට වෙන වන තමන් කැමති. එක පගතුන මනිස්සුන් ගොඩා කෙලාවට ඔවුන් විසිම්ම හදාගත්තු නුගුණධර්මයක් හැබැයි එවැනි අවස්ථාවකදී තමන්ගේ ළඟ ඇත්තටම ඒ ගුණධර්මය නැත්හං හැයි නිවැරදි සත්පුරුෂය කරනමකක්ද මගේළඟ මෙහෙම ගුණයක් නෑ කියලා තමන් ප්‍රසිද්ධියම කියනවා මට වතකයි මෙරටේ බොහෝම විචිත්‍ර ධර්මදේශිකයන් වහන්සේ නමක් හැටියට වැඩඉන්න පූජ පින්වත් මාවරලේ බද්ධිය ස්වාමීන් වහන්සේ අප බොහම ගරු කරන ස්වාමීන් වහන්සේ නමඋහන්සේ දවසක් විහාරස්ථානයක දේශනයකට වැඩම කර එතකොට උන්වහන්සේ කාලවෙනකොට ආචාරූපාදිර සූදානම් වෙනවා ඒ ස්වාමීන් වහන්සේ උන්වහන්සේව පිළිගනිද උන්වහන්සේ ආමන්ත්‍රණය කළේ ආචාරය මවරලේ බද්ධිය ස්වාමීන් වහන්සේ කියල තමයි පිළිගත්තේ නමුත් බද්ධිය ස්වාමීන් වහන්සේ තමන්ගේ දේශනය පටන්ගන්න කලින්ම කිව්වා සමාවිද ඒස්මීන් වහන්සේක සමමාාවරගෙනකකිව සමාවන්න මමත්තාම ආචාරය උපාධිය ලබාගෙන නැහැ ලබා ගන්න ගමන් ඉින්ද. තාමකර සූදාන වෙනවා මටේ උපාදිය ලැබෙන නැහැ.උහන්සේ බොහෝ අනති මානිවේ කාරණාව ප්‍රසිද්ධියම කිව්වා. හැබැ නොකිවන මනි සුහිතනවා එනම් මේ හාමුදුර ආචාරය හමුදුරු කකිරි. හැබැ වහන්සට මේ ලඟදී මෑත කාලයක ළඟදම ඒ ආචාර්පාඋහස ආචාර උපද උ වහන්ස ලැබුණා මමකීට කලින් කතාව. මමි කතාව උපමාවක් හැටිට ගත්තේ. මං උන්වහන්සේගේ ළඟ දැක්කේ ගුණය. තමන්ට නැති නම්බුවක් දෙන්න ගියාම එක තමන් ප්‍රසිද්ධියම කිව්වා තමන්ගේ ළඟ මේක නැහැ එනිසම එක භාවිතා කරන එපා. මමි උදාහරණින් ඔබට කියන්නේ හදන්නේ, තමන්ගේ ළඟත් පින්ුතුනි නැති ගුණයා ප්‍රකට වෙන වනං එක්කොඒ ගුණිය හදාගන්්ඩ ත නැත්තං තමන්ගේ ළගේ ගුණේ නැති බව මිනිස්සුන්ට ප්‍රකට කරන්න එක ඉතාමත්ම වටින ගුණයා වගේම තමයි කව දාවත් පින්ුතුනි තමන්ගේ ළඟතියෙන ගුණ ප්‍රකට කරන්න සූදානම්වෙන්නත් එපා සඳහන් කරනවා එකක් පාපච්චත එක අල්පේච්චත අල්පෙච්ච භාවය කල කියන්නේ බොම අල්පච්චව ජීවත් වනවා එකට සඳහන් කරනවා බුදුරජාන් වහන්සේ පරිියත්ති අල්පෙච්චතාවය කළ විනමති වෙනවා ප්‍රත්්‍ය පිළිබඳ අල්පෙච්චතාවය කළ වෙනම සඳහන් කරනවා. එ වගේම අධගම අල්පෙච්චතාවය කළ වෙනම සඳහන් කිරීමක් කරනවා දූතාගල්පේච්චතාවය කළ වෙනම සඳහන් කිරීමක් කරනු අපට මේ ඔක්කෝම කතා කරන්න වෙලාව මදි නොත් කෙටියෙන්ම්මං ඔය කාරණවල් හතර පිළිබඳව කියල දෙන්න මම කියන්න හදන්නේ අද දේශනාව තුළින් ගුණය තියෙන කෙනෙක් කවදාවත් තමන්ග ගුණය ඉස්මතු කරමින් කතා කරන්නේ නෑ ප්‍රකට කරන්නේ නෑ පිනතුළින් මේ ගුණවතා උන අපිහිතම ප්‍රත්්‍ය පිළිබඳල් පෙච්ච තාාවින් ඉන්නේ පිළිබඳ ල්පිචතාවෙන් ඉන්නවා කිය කියනමකක්ද අපිතුම ස්වාමීන් වහන්සේ නමක් තමන්ට ඔන්න කවුරුහරි කෙනෙක් ආධාර කරනවා අපි තු අපටත් සහරට දේශනාව වනට වැඩ කරකුට හනුුව ස්වාමින්න්හස බහන්සට මොනුවගේ පරිස්කාර දවශ්‍ය ඒම කියනවා එතකොට අපි ඒ දායකගේ මට්ටම දැනග්ඩෝ ස්සරවෙල අපි අමක් කියනවන සමහර දායක ඉන්නවා ගොඩාක්තියන පොඩ්ඩයි දෙන කැමති දහදුර ේශනාන සමහරදායකයඉන්නවා පොඩ්ඩයි තියන නමුත් ගොඩක් දෙන්න කැමති සමහරදායකඉන්නවා ගොඩක් තියනවා ගොඩක් දෙන්න කැමති සමහරදායකවා පො ගොඩක් තියෙනවා කොහොමත් දෙනාකමැති මෙන්න මේ පුද්ගලො තේරුම් කරගන්න ඕන එතකොට අර ගොඩක් තියන දායක පොඩ්ඩක් දුන්නම ඒ පොඩ්ඩ බාරගෙන පින්වතුර නිහණඬ වෙන්න ඕන ගරහන්න හොදන සමහරලාට අපි ගරහනවා මේ මනුස්සට මිච්චර තියෙනවා දුන්නේ පොඩ්ඩ ත දුන්න පොඩ්ඩගෙනගේ කරනවා නොවත ඉතිින් හැපතර ගහන්න හොදන. අපේ දහම එක්තරා කතාවත් තියෙනවා නාගසේන මහරහතන් වහන්සේ මිලින්දරයිතුමත්ක වාද කරපුවි නාගසයන හාමුරුවෝ බමුණු ගෙදරක තමයි උපත්තිය ලබන්නේ රේවත කියලා හාමුදුරුවෝ කෙනෙ මේ හාමුදුරුව මහනකර ගණ්ඩ ගෙදරට යන්ඩ අවුරුදු හතයි මාස හතයි දවස් හතත් පිඩපාතිගිය කවදාවත් මොනුවත් ලැබුන්නේ නමුත් තික්ක දවසකේ ගෙදන ට දයිශයකි දාසය කියනවා ස්වාමීිණය උ වහන්සේ මේ ගෙදරට එන්නපා ඔබහන්සට මොනවතයි ලැබෙන්නේ ඔච්චර කාලෑ ගිහිල ඔය වචන විතරන්තිපට හනගන්න ලැබුණේ එදා දවසේ ගෙදර බමනැවිල් අහනවා මෙච්චර කාලයක මොනුවවත් ලබුුණද මෙච්චර කාලයක්ක්න ලැබුණන නමුත් යනන් දෙයක් ලැබුණ එ දසිය ගැන වෛරයක් ඇතිකර ගෙන ගහිල්ලා හනවා මොනවද නුබ දුන්නේ හාමුදුරුවන්ට මොකුත් දුන්නේ නෑ කියනවා. බමුණ හිතන වාමින්හසේ බොරුවක් ඉ්ව කියලා ඒළ දවසේ ස්වාමිහන්සේ වැඩම කරනකොට හනවා වහන්සේ බොරුවක් කිවනේද. එතකොට කියනවා නෑමම් බොරුවක්කි වනේ. මෙච්චර කාලයක් කාවා ඊයමට ලැබනා මුොකුත් දෙන්න බෑකන වචනි විතරා.ඉතින්. වච්චනයක් ලැබෙල මෙච්ර සතුට උනානං යමක් දුන්නත් කොච්චර සතුටුවෙේද කියලා හිතල බමුණ ඊළඟ දවස ාන්ටාධනා කරා. මමකිීවේ ශාසනය හිමයි. ගොඩාක් තිනදායෙක් පොඩ්ඩත් දුන්න සතුටු න්ඩෝන අසතුටු වෙන්න හොඳනේ. එක වර්ණනා කරන්නඩ ඕන. එවගේ තමයි සහර දායකින්න පොඩ්ඩත් තින ගොඩක් දෙනකැමති. එතකොට බුදු හාදුර දේශනා කරනවා. අර ප්‍රමාණය දැනගෙන ඒ දායකයාගෙන් පොඩ්ඩක් බාරගෙන ඉවසන්න සමහර දායකු ඉන්නවා ගොඩා තියනවා ගොඩා දෙන කැමති බුදු හාදුුර දේශනා කරනවා ඒ ගොඩා තියෙන ගොඩාත් දායකයාගෙන් අවශ්‍ය ප්‍රමාණ විතරක් අරගෙන ඉවසන්න. වනි මේ වගේ අවස්ථාව අපි කොමද ප්‍රත්ති පිළිබඳ අල්පිච්චතාවෙන් කටයුතු කරන්නේ එතර කටයුතු කර කොට කියන්න ඕනඒ දායක මට්ටම දැනගෙන කටයුතු කරන්න ඕන දායකින් සමහරිලාට කියන සාහින සවබහන්සර කැමති දෙයක් කියන්න එම කිව්වත් අපව සඩෝන අපේ ප්‍රමාණයට විතරක් යමක් ඔවුන්ට බාර කරන්න ඔවුන් ශක්ති ප්‍රමාණි එකටු කරන්න නැත්තං ඔවුන්ට බර දරාගන්න බැරිදියක් අපි ප්‍රකාශය කරොත්තුවවෙන්න මකක්ද ඔවුන් බොහෝසේම දුකට පත් වෙලා සහරලර ශසනය ගැන ුනත්ලකිරෙන පුළුවන්. මෙනිමිහෙම කටයුතු කරන්න කෙනා පත්ති පිළිබඳ ල්පිචිතාවෙන් කටයුතු කරනවා ඊළඟට පිනතුර පරි අත්්‍යයල්පේචතාවය මේ ධර්මය දන්නවා කියන එක ඒහමත් බොහොම අඩුවෙන් කටයුතු කරන්නේ දැන් ගත්තුතිං උදාහරණයක් හැටියට සමහර වෙලාවට පිවතුන මේ ධර්මිය දැනගත්තම අපි දන්න බව ප්‍රකාශ කරය වැඩිපර කැමති එක ගිහි පැදි හැම කෙනෙක් ළඟ තියන්න පුළුව බෝධ දෙෙක් ළඟ තියන්න පුළුව කාරණාව ොකද පෘත ජනනි. බුදුජාන් වහන්ස දේශනාරනවා එහෙම දන්න බවංගවන්න එපා එකදෙන් මෙතර ධර්මය ගැන විතරක් නෙම හැම දෙයක් ගැනම තමන් ඉගෙන ගත්තු සිල්ප ශාස්ත්‍රරයක් පිළිබඳව තමන් කැමති පුළුවවාන්තරම්ික දන්න බව පෙන්න්නන්න. එතෝට තමන්ගේ ගුණය ප්‍රකට කරන්නේ හදන්නේ. නමුත් කවදාවත් පින්හතුන තමන්ගේ ළඟතියෙන ගුණය ප්‍රකට කරන්න උත්සාහ කරන්න නිපා අවශ්‍ය වෙලාවිදි දන්න දේ විතර ප්‍රකාශ කරනවා එතිරින් හ පැත්තට වැඩිපුර කාරණාව සීපත් කරන වශන. වශ්ච දේවිතරක් කරනවා මොකද නැත්තන් අපි ගොඩක් කෙලාවට දැ ධර්ම දේශනාව දේශනා කරන්න ගත් එම නැත්තන් යම්කිසි ක දේශනයක් කරන්න ගත් කතාවක් කරන්න ගියත් වැඩි පුරම උත්සාහ කරන්න මකක්ද මම ගොඩා දේවල් දන්නවා කෙනෙක පෙන්න්නන්න. නමුත් බුද්ධහමේ අනුමත කරන්නේ. එකට කන පරි අත්්‍යල් පේච්චතාවය එක හාමුරුව කෙනෙ කිටිය උන්වහන්සේ ත්‍රිපිටක ධාරී ත්‍රිපිටකයම දරනවා. උනාන්ස ඇතරම මාර්ග පල්ලබේෙනහැ උන්හස ගොඩා න කිය ඉන්න ඉතරයි අනිත්යට තමන් මාර්ග පල්ලබල නැ බනහනො කොම්ම මාර්ග පල්ලබනවා. දවස ගෝල හාමුදුරුව කඉන්න කැවිල උන්හන්සට කියනවා උබහන්සේ එකෙක් කියනට බනකේකීඉන්න උන්හන්ේ මාර්ග පල්ලබල නැ කියන ර්ථය අංගවන්න යමකිසි කාරණාවක් කිව්වා. ඉතාර හාමුදුරුවෝ හොර රහසිම වෙන පලාතකට ගිහිල භාවනා කරනවා මාර්ග පල්ලබන්න හැබැයි උන්වහන්සේ පන්සලටගේල ඉන්නේ. එක බණ පදයක්වත් දන්නේ කෙන කාරණාවෙන්. ඇයි. මට මාර්ග පල් ලබන්න ඕන්න නිසා හැබයි ර් තමම් රහත්භාවය ලබලා එමුළු ගමීමම මිනිස්සු විශ්මයට පත්වන ධර්ම දේශනාවක් කරලා තියෙනවා. එකන තමන් කවදාවල් දන්න බව දන්න විදිර අගවන්න යනිනෑ. ඒවගේ මතමයි පින්ංහතුනි සිල් රකකිනකොට ැන් ූතාංගල් පපේචතාව කළ වෙන තියෙනවා. දූතාන්ග දහතුනත් තියෙන පිහතුන සාසන එක දූතංගයක් තියනවා පිඟතුන එක හාමුදුරුව කෙනෙකුට පණවලතියනව දූතාංගයක් එකනේ හාමුදුරුවන්ට ලැබන දවසේ පින්වතුන එක වේලයි වලදන්න පොළවා ඒ ආසනය නැගිට්ටොත් ආය වල දන්න බැහැ එක දූතාන්ගයක් එකට කියනවා ඒ කාසනකංග දූතාන්ගේ කියලාමකතර මේ හාමුරුව ධනවල්දල වරණය පසෙදී උනාන්සගේ සහෝදර හාමුදුරුව කෙනෙක් ගෙනල දෙනවා උක්දන්ඩක් වල දන්න දානවල්දලි වරණාම එතකට බැ කියනවා හන හාදුර හන් කද කාසින කන් ද තන්ගේ සමදන්ගලාලද. දම හාන්දුර ඕකකිවොත් නම කාද දැ ගන්නවා. ඇැම හාන්දුර අවුරදු පනහක් මේ සීලියේ රැකිනවා නවත් හාන්දුර කියීනවා කමක්න කෝදන ම බල දන්නන්කිෙ එකනෙ අවුරුදු පනහක් රැකපු මේ ගුණය කැඩුවා තමන්ගේ ගුණේ දැනගනී කෙන බයිට බන කොච්චර අනතිමානනි න් වහන්ස ලැසිල් රැක්කද. ඉනඟට අධදිගමල් පේච තාව කෙල්ල කියැන ේෙකයි. කවදදාවත් පින්තුනි කිසිම දවසක තමන් මාර්ගඵල ලැබවා කියනෙ ලෝකේ මිනිස්සු දැනගන්න ඉඩතියන්නේ නෑ සැබෑ මාර්ගඵල ලාබියෙක්. මිනි මේක ලංකා මේ කාල නං. ඔබ හැමදිනාම හොදට දෙනගතයුතු කාරණාවක්. තමන් මාර්ගඵල ලැබවා කියලා තමන් අඩුමතරමි කායික වාචසික ක්‍රියාවකින්හ අඟවන්නේ නෑ. නැන් සමාරට රිජුව කියන්නේ නෑ නමුත් මාර්ගප ලැබවාන්සේ හැසරණ වෙලාවල් තියෙනවා. කවදාවත් එහෙම කරන්නේ නෑ සැබෑ මාර්ග පල් ලාබියෝ ඇ හාමුදුරුවෝ කෙනෙකොයි ගෝල හාමුදුර කෙනකුයි දවස පිඩ පාතියනොට ෝල හාමුදුර හනව ගුර හාමුදුුවන්ගේ සාවාමීන් රහතන් වහන්සන ම කඳුර ගන්නන්නේ කොමද. ගුරු හාමුදුර රහත් වෙලා නවත්තුන් වහන්සේ කියන්නේ ආශ්මතුනි ඒකනන් දුස්කරයි. සමහරවෙලාට එක්කට පින්ඩ පාතති වැඩි අතරහතන් වහසේ නමක්ට එකක ඒ අඳරගන්න බෑ එකැනේ තමන් ්‍රහත් බවඇන්ගේ වෙන. එනිසා කව ධාවත් මාර්ග පල් ලාබියෙක්. ව දාවත් වහතුින් තමන්ගේ මාර්ග පල ප්‍රකට කරන්නේනෑ ඒමනං මම මේ සදහන් කරදි මේ දේශනාවත කවදාවත් තමන්ගේ ගුණය කිසිම දවසක මේ ලෝකයේ මිනිසු ප්‍රකට කරන්නේ සැබෑ ගුණවතා. එමන ඔබ තුළ තියෙන ඒ ගුණයන් පුළුවන්තරං සඟවාගෙන අනිත් අයිව ගුණේ පිහිටුවන්න පුළුවන්තරං කටයුතු කරන්නේ. එතකොට ඔබ ලෝකටම යහපත් පපුොත්්ගලෙක් බවට පත්ති. එවැනි යහපත් ගුණ ධර්ම රකින යහපත් පිරිසක් බවට පත්වන්නට අද මේ දේශනාව ඔබට උපකාර වේවායි අපි සාදුසිතම් ප්‍රාර්ථනාක් කරනවා. ඔබබ සැමට සම්මා සම්බුදු සරණයි.